ආයුබෝවා සුබ දවසක්. මේ TikTok live එකක් පෙන්වන්නද? බලන්නකෝ මේ live එක. තේරෙනවද? ඉතින් මේ තමයි TikTok live එකක්. හරිද? ඉතින් මේ තමන්ගේ නිර්වත මාකට් කරන්න නැතුව තමන්ගේ හැකියාවෙන් ගොඩ යන මිනිහෙක්. දන්නවද? මෙයාගේ මේ වෙනකොට මෙතන බලන් ඉන්නවා 605 දෙනෙක්. ලයික් ලක්ෂ 3 කිට්ටු කරලා තින්නේ මේ වෙනකොට. හරිද? ඉතින් මෙයාට මේවෙන් මුදල් ලැබෙනවා හොඳට. මෙයාගේ හැකියාවෙන් තමයි මේ දේ කරන්නේ. දන්නවද? අපේ ලංකාවේ කට්ටියටත් මම කියනවා මෙන්න මේ වගේ දෙයකින් තමන්ගේ හැකියාවෙන් ගොඩ යන උත්සාහ කරා නම් සුපිරි වැඩක් කරන්න පුළුවන්. මොකද මේ TikTok app එක හරහා කෝටි ගණන් මුදල් උපයන්න පුළුවන්. දන්නවද? අපි හැමදාම මේ අර සජීවී හිඟා ගන්න හොඳ නෑනේ. දන්නවද? සජීවී හිඟා ගන්න හොඳ නෑ. හැබැයි මේ වගේ දෙයක් කරලා සල්ලි හම්බ කරනවා කියන්නේ බලන්න තමන්ගේ හැකියාවෙන් මේ නිෂ්පාදනය කරන්නේ මැටි බාණ්ඩ. බලන්නකො බලන්න මෙයා හදන්නේ මොනවද කියලා. බලන්න මෙයා මේ මැටි බාණ්ඩ තමයි මෙයා නිෂ්පාදනය කරන්නේ. මොකද මේ අරාබි රටවල්වල විශේෂයෙන්ම මේ මැටි බාණ්ඩ ගොඩක් මිලට ගන්නවා. මේ මිනිස්සයා දැන් මේ ලයිව් එකේ හිටියට ඒ කිසිම දෙයකට බාධාවක් කරගන්නේ නැහැ. ඒකට එන කට්ටියට ස්තුතිවන්ත කරලා තවන්ගේ රැකියාවත් කරනවා. මේක හරහා ලොකු මුදලකුත් හම්බෙනවා. TikTok app එකනොත් ලොකු මුදලක් හම්බෙනවා. මේ හම්බෙන හැම gift එකකටම වටිනාකමක් තියෙනවා. දන්නවද? අපේ ලංකාවේ කවුරු හරි මෙන්න මේ වගේ දේවල් කරනවා නම් සුපිරි කියලා තමයි මම කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එක මට කරන්න හේතුනේම මම මෙයාගේ ලයිව් එකට කියලා ගොඩාක් දේවල් බලාගෙන ඉන්නවා. දන්නවද? මොකද අපි අරාබි ලියන්න දන්නේ නැතුණාට මේ කතා කරන භාෂාව අපිට තේරෙනානේ. මම කියන්නේ නිර්වත මාකට් කරන්න නැතුව මේ වගේ හැකියාවක් මොකක් හරි දෙයක් තියෙනවා නම් මෙන්න මේ වගේ දෙයක් සජීවී වැඩසටහනක් දාගන්න ඕගොල්ලන්ට සුපිරි ආදායමක් හොයන්න පුළුවන්. දන්නවද? මේ වගේ දේවල් හිතට එන්න ඕන. මේ වගේ දේවල් හිතට ඇහිල්ලා මේ වගේ දේවල් කරන්න ඕනේ. දන්නවද? අපේ මිනිස්සු ලයිව් එකක් දාගෙන කරන්න යන්නේ වෙන දේවල්නේ. නමුත් මෙන්න මේ වගේ දේවල් කරනවා නම් ඇත්තටම සුපිරි. දන්නවද? මේ ලයිව් එකක් කරා සජීවී වැඩසටහනක් කරා ලොකු දේවල් කරන්න පුළුවන්. නමුත් අපේ මිනිස්සුන්ට මේ දේවල් වලට අදහස් එනවා මදි. දන්නවද? දැන් බලන්න මේ මැටි භාජන හදන්න මේ මිනිස්සයා මැෂින් එකක් භාවිතා කරන්නේ අර කකුල් දෙකෙන් තමයි මේ පැටල් එක තියෙන්නේ. කකුල් දෙකෙන් තමයි මේක කරකවා ගන්නෙ. දන්නවද? ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් බලන්නකෝ මේ වගේ දෙයක් හිතට ඇවිල්ලා මේ වගේ දෙයක් කරනවා කියන්නේ සුපිරිනේ. අදහසක් පමණයි. කේන්ති ගන්න එපා. අවසාන වශයෙන්ම කියනවා මේ වගේ දෙයක් කරන්න තමන්ගේ ඇඟ පෙන්නලා නිර්වත මාකට් කරලා. දන්නවද? ඒ වගේ පිස්සු කෙල්ලනට වැඩිය මේ වගේ දෙයක් කරන එක වටිනවා. හරියන මිනිස්සු. මොකද ලංකාවේ මැටි බාණ්ඩ කර්මාන්තේ නැහැ. තේනවනේ? තේනවා. බලන්නකො ගන්න මැටි ගොලිය. කොහමද වැඩ? සුපිරිනේ. බලන් ඉන්න පුළුවන් ඇති වෙනකන්. දන්නවද? රටට ආදර්ශයක්, ලෝකෙට ආදර්ශයක්, තමන්ගේ රැකියාව, තමන්ගේ කර්මාන්තය දියුණු වෙනවා. මිනිස්සු ඒවෙන් මැටි බාණ්ඩ විකුණලා මුදලක් උපයන්න පුළුවන්. එතකොට මේ සජීවී ඇප් එක හරහා මුදලක් උපයන්න පුළුවන්. කොහමද? සුපිරිනේ. අදහසක් විතරයි. පරිස්සමින් උස්සරණ හැමෝටම.